කලින් ලැබපු අත්දැකීමත් එක්ක ඔබතුමා කියපු විදිහට මේ රටේ දැන් තරුණ පාර්ලිමේන්තුව තුලත් තියෙන අපේ අර අපි ප්‍රතික්ෂේප කරන අපි විවේචනය කරන ජාතික අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය අනුගමනය කරන යම් කිසි පිරිසක් මම කියන්නේ සියලුම දෙනා කියලා යම් කිසි පිරිසක් ඇත්ත වශයෙන්ම යෝන් තරුණ පාර්ලිමේන්තුව තුලත් ඉන්නවා. ඔවුන් ඇත්තටම මේ රටට සේවයක් කිරීම පසෙකලා යම් කිසි කෙනෙක් මේ තරුණ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කියන නම පාවිච්චි කරනවා තමන්ගේ පෞද්ගලික අභිවෘද්ධිය සහ විවිධ පෞද්ගලික අභිමතාර්ථ සඳහා. ඉතින් එතනදී අපි දැන් පාර්ලිමේන්තු තරුණ පාර්ලිමේන්තු වාර පහක් පවත්වලා තියෙනවා. ඒකෙදී අපිට ගන්න පුළුවන් අපි දැන් වෙනම කමිටුවක් දාලා අපි අධ්‍යයනය කරනවා ඇත්තටම මේ පහෙන් මොකද්ද උනේ මෙතනින් ඇත්තටම තරුණ නායකයන් බිහි වුණාද එහෙම බිහි වුණ නැත්නම් ඇත්තටම වෙනත් පෞද්ගලික අරමුණුද මෙතනින් සාක්ෂාත් කරගත්තේ එහෙනම් අපි මොකද්ද කළ යුත්තේ ඒකෙදී වර්තමාන අමාත්‍යතුමන් පැහැදිලිවම ප්‍රකාශ කරනවා මා එතුමන් නිතරම ප්‍රකාශ කරනවා මීළඟ තරුණ පාර්ලිමේන්තුවට අපි නාම යෝජනා කැඳවීමේදී ඔවුන් කරලා ඔවුන් ඇත්තටම මෙච්චරකල් ඔවුන් කරලා තියෙන ස්වේච්ඡා සේවය ගැන බලන්න ඔවුන් මේ රටට දෙයක් අනිත් පැත්තට ලබා ගන්නේ නැතුව කරලා තියෙන සේවය ගැන සලකා බලන්න ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න ඔවුන්ගේ නායකත්ව කුසලතා ගැන හොයලා බලන්න ඔවුන්ගේ අතීතය ගැන හොයලා බලන්න එහෙම නැත්නම් අර හුදෙක් ඡන්දයකින් ඡන්දේ කාලයට තමන්ගේ බලය සහ මුදල් පාවිච්චි කරලා ඔවුන් ඇත්තටම තරුණ පාර්ලිමේන්තුවට පිවිසෙනවා වෙන මුකුත් නිසා නෙවෙයි අර නම පාවිච්චි කරන්නට. ඒ හේතුව නිසාම අර අපි අර ප්‍රතික්ෂේප කරපු ජාතික අපේ ජාතික පාර්ලිමේන්තුව තුළ තින්න ඒ සමහරක් මන්ත්‍රීවරුන් වගේම පිරිසක් තරුණ පාර්ලිමේන්තුව තුළිනුත් බිහිවීමේ අවධානමක් තියෙනවා. මොකද අතීතය ගැන අපි හොයලා බැලුවොත් ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඉතින් මීළඟ මේ අපි අදාළ යෝජිත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කර ගැනීමෙන් අනතුරුව ඉතාමත් බලසම්පන්න තරුණ පාර්ලිමේන්තුවක් තමයි ඉදිරියට එන්නේ. ඉතින් එතනට අපි තෝරා ගැනීමේදී කලින්ට වඩා කලින් අවස්ථාවන්ට වඩා බොහෝ සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද එතනදී ඔවුන් බලය අවභාවිතා කරන්නට ගත්තොත් එතනදී ඔවුන් නිවැරදි ආකාරයෙන් මේ පාවිච්චි නොකරොත් ඇත්තටම අර අපි බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැහැ. අර ජාතික පාර්ලිමේන්තුවට තිබ්බ විරෝධය මේ රටේ තරුණ ප්‍රජාවතු අතරින් එයි ජාතික තරුණ පාර්ලිමේන්තුව.